प्रधान रटबावट इंदिया मे वेदी पत्ला दशक गाणक इंदिया दिखटम पवत्तागेनापु इतमत होंद वेडा इतिंग अपि बलमु कोहमद इंदिया मे वगे देयक करन्न कोहमद पसुबिम निर्माणय करगन्ने ए वगेम इंदियावे मिरिस इतिहासय कोई वगेद कियला इतिंग अपि ईय कथा करा मिरिस बोगे इतिहासय कोहमद ए वगेम मिरिस बोगे कोहमद लोके पुरा व्याप्त उने कियला इतिंग एके प्रतिफलयक विदिहटम तमयि अद मे कथा करन इंदियावटत मिरिस एन्ने एदास हार्सिया अणुअटे मेमासे विशिवेनिदा वस्कोदगाम इंदियावट लंगावेनवा इति मे वस्कोदगाम के पेमिनी मत्तेक मे पुर्तुगीसीन तमाय इंदियावट मुलिम्म मिरिस बोगे अरगेनेन्ने एतनिदला अवुरुदु हार्सियाक वगे लुकु कालया सियवस हतरक मौन मे मिरिस वगाव करगेन यनवा इंदियावतुले इति एकेन लबिच्च अद्देकी मिरिस वगावट तीन हितकर देशगुणय पस ප්‍රාන්ත විදියට ගත්තාම විශාල ප්‍රදේශයක මේ මිරිස්වගාව කරගෙන යන්න පුළුවන් විභවය ඉතින් මේ වගේ ගොඩක් කරුණු නිසා ඉන්දියාවට මේ වෙද්දි පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ වැඩිම මිරිස් නිෂ්පාදනය කරන ඒ වගේම වැඩිම මිරිස් අපනයනය කරන රාජ්‍ය බවට පත් වෙන්න. ඉතින් අපි මුලින්ම බලමු ඉන්දියාව මිරිස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වෙන්නේ කොහොමද? ඒ වගේම මිරිස් නිෂ්පාදනය කොච්චර ප්‍රමාණයක් සිද්ධ කරනවද කියලා. ලෝකයේ වියලි මිරිස් නිෂ්පාදනයෙන් 36% ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන්නේ ඉන්දියාව ඇතුලේ. निष्पादने ඉන්දියාවට හැකියාව ලැබිලා තියෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ ඉතිරි කොටසෙන් අපි කතා කරමු. ඉතින් අපි හැමෝම දන්නවා ඉන්දියාව කියන්නේ විශාල රාජ්‍යයක්. ඉතින් ඉන්දියාව ඇතුලේ විශාල විභවයක් තියෙනවා මේ ගොවිතැන් කටයුතු කරගෙන යන්න. ඉන්දියාව ඇතුලේ මෙච්චර ලොකු මිරිස් නිෂ්පාදනයක් කරන්න ප්‍රධාන හේතුව තමයි ඉන්දියාවට මිරිස් ලැබෙන්නේ 1998 ඉඳන්. එතන ඉඳලා මේ විශාල භූමි ප්‍රදේශයක වගා කරන්න පුළුවන් හොඳ පසක් ඉන්දියාව ඇතුලේ තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා මිරිස් වගාව කරනවා නම් ලොම් පසක් වැලි ලොම් පසක් ඒ වගේම කාබනික ද්‍රව්‍ය හොඳට තියෙන පසක හොඳට මිරිස් වගාව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම pH අගය 6.5 7.5 අතර පරාසයක තියෙනවා නම් මේ මිරිස් භෝගයට හොඳට පෝෂක අවශෝෂණය කරගන්න පුළුවන් පෝෂක ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා ඉන්දියාවේ වැඩිම මිරිස් නිෂ්පාදනයක් කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශ වල මිරිස් වගාවක කරගෙන යන්න හොඳ පාරිසරික තත්ත්වයක් ඉන්දියාවේ නිර්මාණය වෙලා තියෙනවා. සෙල්සියස් අංශක 20ත් 25ත් අතර අගයක තමයි මේ මිරිස් වගාවට උෂ්ණත්වය තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ මිරිස් භෝගය වගා කරන ප්‍රධාන ප්‍රාන්ත ආශ්‍රිතව තියෙන දේශගුණික උෂ්ණත්ව පරාසය මේ සෙල්සියස් අංශක 20ත් 28ත් අතර අගයක හැම වෙලේම වෙනස් වෙන්නේ. ඉතින් ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද සෙල්සියස් අංශක 37ක් වගේ උෂ්ණත්වයකට ගියොත් ඒක ගොඩක් පැලේ වර්ධනයට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒත් මැචියුරිටි එක එහෙම නැත්නම් මේ පරිණතභාවයට එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ ඉන්දියාව ඇතුලේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි ගත්තොත් හොඳින් වේගෙන් වර්ධනය වෙන ආර්ථිකයක් තියෙන ඉන්දියාව ඇතුලේ මේ මිරිස් වගාවට ගැළපෙන විදිහට ඒ රජය එයාලගේ වාරි මාර්ග පහසුකම් ඒ වගේම පොහොර බීජ වර්ග අභිජනන පහසුකම් මේ වගේ ගොඩක් පහසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් යහට ගියාම එයාලගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් එහෙම නැත්නම් යටිතල පහසුකම් දුම්රිය ආශ්‍රිතව ප්‍රවාහනය කරන්න පුළුවන් පහසුකම් මේ වගේ ගොඩක් දේවල් මේ වෙද්දි වේගෙන් වර්ධනය කරනවා. ඉතින් මේ තත්ත්වයන් එක්ක මිරිස් වගාවට රජයෙන් දෙන දායකත්වයක් ගොඩක් බලපානවා මේ ඉන්දියාවේ වැඩිම මිරිස් නිෂ්පාදනය පවත්වාගෙන යන්න. ඉතින් එහාට ගියාම ඉන්දියාව කියන්නේ විශාල රාජ්‍යයක්. ඒ වගේම මිරිස් විශේෂගතොත් 14කට වඩා ඉන්දියාව පුරා වගා කරනවා. විවිධ පාංශු තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් කලාවට මිරිස් විවිධාංගීකරණයට බලපානවා. ඉතින් මේක ගොඩක් කලාවට මේ මිරිස් වල ගුණාත්මයට ලෝකේ පුරා තරංකාරීත්වය පවත්වා ගන්නත් තවත් එක හේතුවක් වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදියට ගත්තාම ඉන්දියාවේ වගා කරන මිරිස් විශේෂ ගත්තාම එක එක ප්‍රාන්ත වලට විශේෂ වෙච්ච මිරිස් තියෙනවා. ඉතින් ලෝකයේ වියලි මිරිස් නිෂ්පාදනයේ වැඩිම නිෂ්පාදනයක් කරන ඉන්දියාවේ 36%කින් ඒ ලෝකයේ මිරිස් නිෂ්පාදනයට දායක වෙනවා ඉන්දියාව විතරයි. ඒ වගේම මුළු ඉන්දියාවේම නිෂ්පාදනය කරන මිරිස් වලමුත්
56% දායකත්වයක් දක්වන්නේ මේ ආන්ද්‍ර ප්‍රදේශ වල. ආන්ද්‍ර ප්‍රදේශ වල විශේෂත්වය තමයි ගුන්ටූර් ප්‍රකාශම් කියන දිස්ත්‍රික්ක දෙකෙන්ම වැඩිම මිනිස් නිෂ්පාදනය සිද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි ආන්ද්‍ර ප්‍රදේශ වලට ආවේණික විච්ඡ දේශගුණයක් ඒ වගේම විශේෂ පාංශු පරිසරයක් පෝෂක හොඳට අවශෝෂණය කරගන්න පුළුවන් pH ලෙවල් එකක් මේ ආන්ද්‍ර ප්‍රදේශ වල තියෙනවා. 6.5 7.5 අතර පරාසයේ pH එකක් මේ ආන්ද්‍ර ප්‍රදේශ වල පාංශු සංගටකයක් අපි බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි වැදගත්ම දේ තමයි ඉන්දියාවේ මිරිස් වැඩිපුරම වගා කරන ස්ටේට්ස් මොනවාද? එහෙම නැත්නම් මේ ප්‍රාන්ත මොනවාද කියලා බැලුවොත් අපි පිළිවෙලට එකින් එක බලමු කොච්චර ප්‍රතිශතයකින් දායක වෙනවද මිරිස් නිෂ්පාදනයට ඒ වගේම වැඩිපුරම මිරිස් නිෂ්පාදනය කරන ප්‍රාන්ත මොනවාද කියලා. ඉතින් වැඩිම මිරිස් නිෂ්පාදනයක් සිද්ධ කරන ආන්ද්‍ර ප්‍රදේශ වල 37.35% මිරිස් නිෂ්පාදනය සිද්ධ කරනවා. එතනින් එහාට ගියාම තෙලංගනා වල 23.1 මධ්‍ය ප්‍රදේශ 15.83 ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ 90.85 ඔරිස්සා ප්‍රාන්තයේ 3.7 මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 1.27 ඒ වගේම ගුජරාත් ප්‍රාන්තයේ 1.19 තමිල්නාඩු ප්‍රාන්තයේ 1.15 ඒ වගේම අසම් ප්‍රාන්තයේ 1.05 එතනින් එහාට ගියම පංජාබ් ප්‍රාන්තයේ 0.85 නිෂ්පාදනය සිද්ධ කරනවා. ඉතින් ලෝකයේ මිරිස් වෙළඳ පොළත් එක්ක තරම් කරනකොට මිරිස් ප්‍රමාණය විතරක් වැදගත් වෙන්නේ නැහැ. මිරිස් වල ගුණාත්මයත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ ඉන්දියාවේ මිරිස් වල ගුණාත්මය පවත්වාගෙන යන්න එයාලට ස්වභාවිකවම ලැබිලා තියෙන විශේෂ දේවල් කීපයක් තියෙනවා. අපි මුලින් කතා කරා වගේ එයාලගේ දේශගුණය, ඒ වගේම පස රට පුරාම විදෙච්ච කාලගුණික වෙනස් වීම, ඒ වගේම ඒ රට ඇතුලේ රජයේ විසින් දක්වන දායකත්වය මේ වගේ ගොඩක් හේතු නිර්මාණය වෙලා තිනවා. ඉතින් මේ ගුණාත්මය පවත්වාගෙන යන්න යාලට ප්‍රධාන හේතුව වෙන්නේ මෙයාලගේ විවිධ ප්‍රාන්තවල විවිධ මිරිස් විශේෂ 14ක් ඉන්දියාව පුරා වගා කරනවා. ඉතින් මේ විදිහට විවිධ මිරිස් විශේෂ තියනවා කියලා කියන්නේ විවිධ හැඩයක්, විවිධ රසයක්, සැර, ඒ වගේම විවිධ වර්ණයන් එකතු කරලා ඉහළ ගුණාත්මයක් තියෙන මිරිස් අභිජනනය කරන්න පුළුවන් හොඳ හැකියාවක් මේ ඉන්දියාව ඇතුළේ නිර්මාණය වෙනවා. එතෙන් එහාට ගියාම ස්වභාවිකවත් ගොඩක් හොඳ ගුණාත්මයක් තියෙන මිරිස් විශේෂ අලුතෙන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් ඉන්දියාව ඇතුළේ තියෙනවා. ලොකු විභවයක් ඒකට තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ප්‍රාන්ත කිහිපයක වගා කරන මිරිස් විශේෂ අපි ගත්තාම කාශ්මීර් ප්‍රදේශයේ කාශ්මීර් චිලි කියලා මිරිස් විශේෂයක් තියෙනවා. ආන්ද්‍ර ප්‍රදේශ වල ගුන්ටූර් කියන මිරිස් විශේෂය, ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ බයාදී කියන මිරිස් විශේෂය, ඒ වගේම තමිල්නාඩු ප්‍රාන්තයේ බොරියා කියන මිරිස් විශේෂය, ජවල් කියලා මිරිස් විශේෂය ගුජරාත් ප්‍රාන්තයේ තියෙනවා, කේරළ ප්‍රාන්තයේ කාන්තරි කියලා මිරිස් විශේෂයක් තියෙනවා, මණිපුර වල දානි කියලා මිරිස් විශේෂයක් තියෙනවා. ඉතින් මේ විදිහට මිරිස් විශේෂ කීපයක් ඉන්දියාව ඇතුලේ තියෙනවා කියලා කියන්නේ විවිධ ගුණාත්මයන් විවිධ ලක්ෂණ තියෙන මිරිස් විශේෂ මේ ඉන්දියාවේ අභිජනනය කරන්න පුළුවන් හැකියාව වැඩි. ඉතින් මේකත් එක්ක ඔවුන්ට මේ වෙළඳපොළ ඒකාධිකාරයක් පවත්වාගෙන යන්න ගුණාත්මය වගේම ප්‍රමාණාත්මයෙන් වැඩි මිරිස් නිෂ්පාදනයක් නිෂ්පාදනය කරන්න පුළුවන් විභවය ගොඩක් වැඩි. ඉතින් ඉන්දියාව ඇතුලේ නිෂ්පාදනය කරන මිරිස් ප්‍රමාණය අවුරුද්දකට මිරිස් මෙට්‍රික් ටොන් මිලියන් 2කටත් වඩා වැඩි. මෙච්චර ලොකු ප්‍රමාණයක් වගා කරලා නිෂ්පාදනය කරලා ඔවුන් ලෝකේ වැඩිම අපනයනය සිද්ධ කරලා ඒක ටික ආර්ථිකයට මිරිස් වලින් විතර ඩොලර් බිලියන් 1.8කට වඩා වැඩි ආදායමක් අරගෙන එනවා. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙනවා 2029 වෙද්දී ඩොලර් බිලියන් 2.1කට වඩා වැඩි ආදායමක් රට ඇතුළට අරගෙන එන්න. ඒ වගේම මේ මිරිස් වගාවේ වර්ධනය, මේ මිරිස් ආදායමේ වර්ධනය 6.11% අගයකින් පවත්ව ගන්න හැකියාව ලැබිලා තියෙනවා මේ 2024 ඉඳන් 2029 වෙද්දී එයාලගේ සැලසුම් මේ වෙද්දී නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ මිරිස් වගාව ඉන්දියාවේ ප්‍රචලිත කරන රජයත් විශාල දායකත්වයක් දක්වනවා. අපි දන්නවා හැමෝම ඉන්දියාවේ සොයිල් හෙල්ත් කාඩ් එකක් ඉන්ට්‍රඩියුස් කරනවා මේ මෝදි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් ඉන්දියාවට ආවට පස්සේ. ඉතින් ඒක ගොඩක් එයාලට වාසිදායක වෙනවා පොහොර ප්‍රමාණය අඩු කරලා ගුණාත්මයෙන් වැඩි නිෂ්පාදනයක් කරන, ඒ වගේම වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වෙළඳපොළට අරගෙන එන්න. ඒ විතරක් නෙවෙයි, එයාලා පොහොර සානාධාරය, ඒ වගේම ඉහළ ගුණාත්මයෙන් තියෙන බීජ වර්ග, ඒ වගේම වාරි මාර්ග පද්ධති දියුණු කරන එක, ඒ වගේම යනිකුත් යටිතල පහසුකම් දියුණු කරන එක, ඛනිජ තෙල් ඒ අවශ්‍ය පහසුකම් ගොවීන්ට ලබා දෙන එක, මේ දේවල් ඉතාමත් සාර්ථකව කාර්යක්ෂමව රජය විසින් ගොවීන්ට ලබා දෙනවා. මෙතන ඇග්‍රිකල්චර් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ඩිසයින් කරලා තියෙන්නේ ඉන්දියාවේ Ministry of Agriculture and Farmer Welfare කියලා කොටස් දෙකක් යටතේ.
මේ Ministry of Agriculture කියන පාර්ට් එකෙන් කරන්නේ Research and Development දියුණු කරනවා ඒ වගේම Technology දියුණු කරන එකත් එතනින් එහාට ගියාම අලුත් බීජ වර්ග ගොවීන්ට හඳුන්වලා දෙන එකත් මේ Universities එකතු වෙලා කරන Research වල ප්‍රතිඵල ගොවීන්ට අරගෙන යන එකත් මේ විවිධ ප්‍රාන්තවල නිෂ්පාදනය කරන විවිධ varieties වෙන්න පුළුවන් විවිධ නිෂ්පාදන වෙන්න පුළුවන් මේවා එක එක ප්‍රාන්තවලට සම්බන්ධ කරන එක ඒ වගේම රට පුරාම මේ නිෂ්පාදන එක මට්ටමක පවත්වාගෙන යන්න Ministry of Agriculture කියන පාර්ට් එකකින් කරනවා Farm Welfare කියන කොටසෙන් ගොඩක් කලාවට යාලා කරන්නේ මේ cooperative පැත්තට එහෙම නැත්නම් මේ සංවර්ධනය වෙන නිෂ්පාදන වලට වැඩි මිලක් නිර්මාණය කරන මේ ගොවීන්ට ඔවුන් ව්‍යවසායකින් කියලා දැනෙන විදිහට වැඩ කරන වැඩේ තමයි මේ cooperative පාර්ට් එක තමයි Farm Welfare කියන කොටසෙන් කරන්නේ ඉතින් හැම වෙලෙම මෙයාලා මේ ප්‍රොමෝට් කරනවා ෆාමර්ස්ලා මේ කෝපරේට් පැත්තට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ එයාලගේ නිෂ්පාදන වැඩි කරන්න ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි එක Ministry of Agriculture කියන කොටසෙන් කරනවා. ඒ නිෂ්පාදන හොඳ මිලකට අලෙවි කරන්න ඒ වගේම එයාලට වෙළඳ පොළ නිර්මාණය කරන එක මේ ෆාම වෙල්ෆෙයා පැත්තෙන් කරනවා. ඉතින් කොච්චර හොඳද කියලා කියනවා නම් මේක තමයි රටක වෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාවටත් ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ සිස්ටම් එකක් මේ ඉන්දියාවේ මේ වෙද්දී ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න උවමනාව තිබ්බේ මේ ඉන්දියාවේ මිරිස් නිෂ්පාදනයෙන් කොහොමද ඉන්දියාව ලෝකයේ වැඩිම මිරිස් නිෂ්පාදකයා බවට පත්ලා ඉන්නේ ඒ වගේම මෙච්චර ලොකු වෙළඳ පොළක් හසුරුවන්නේ කොහොමද කියන දේ මම හිතන්නේ ඔයාලට හොඳ අදහසක් යන්න ඇති කියලා හිතනවා ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න තම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණගැහෙමු